COVID-19 වෛරසය ආසාදනය වූ නාවික හමුදා සෙබළකු පිළිබඳව ඊයේ දින තොරතුරු අනාවරණය වීමත් සමග ඔහු පදිංචිව සිටි පොළොන්නරුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට අයත් ගම්මාන 12ක් හුදකලා කිරීමට පොළොන්නරුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළා. එසේම ඔහු වාසය කළ පොළොන්නරුව පෝමාටිය ගම්මානයේ පවුල් 11කට අයත් පුද්ගලයින් 43 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමටයි බලධාරීන් පියවරගෙන ඇත්තේ. මෙම නාවික හමුදා සෙබලා වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා පසුගිය 17 වනදා සිය නිවස වෙත පැමිණ තිබූ අතර ඔහුත් සමග ඍජු සම්බන්ධතා පැවැත්වූ පිරිස් හඳුනා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලොතිනන් කමාන්ඩර් ඉසුරු සූර්යමන්නාර මහතා සඳහන් කළේ. නාවික හමුදාවේ වැලිසර නාවික හමුදා කඳවුරට අනුව සේවය කරපු පුරණ උපදේශක පදිංචි පුද්ගලයෙක් නිවාඩු සිටියේදී ඔහුට යම් යම් රෝග ලක්ෂණ 15 හේතුවෙන් රෝහගත වෙලා අනතුරු ඊයේ දිනේදී COVID-19 ආසාදිතකු බවට තනතලා තිබුණා. මේ සමගම අර නායක හමුදාව ඔහු ඒ සේවය කර කඳවුර තුලත් ඒ අවට පරිශ්‍රයේ සියලු සෞඛ්‍ය සැලසුම් අපි ක්‍රියාත්මක කළා. ඒ සම්බන්ධයෙන් අපි සියලු විධිවිධාන අරගෙන තිබෙනවා. මේ අතරතුර නායක පුද්ගලයා අසුරු කොළය සහ ඌ සමග සමීප සම්බන්ධතා පැවැත් වූ අනෙකුත් පුද්ගලයන් සවිමට ඒ අනෙකුත් නිරෝධය සඳහා යොමු කළ යුතු පුද්ගල හඳුනා ගැනීමට යනිකුත් අය පිළිබඳව සහ ඉස්තරන් තොරතුරු අවශ්‍ය බලධාරක ලබා දීම සඳහා නායක හමුදාව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා තිබෙනවා. මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් අනුරාධපුර ඩිපෝවේ රියතුරෙකු ඊයේ දින වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ අදාළ නාවික හමුදා සෙබළා සමග සමීපව ඇසුරු කළ බවට වාර්තා වීමත් සමග අනුරාධපුර ඩිපෝවේ කටයුතු අද පෙරවරුවේ නවතා දමා තිබුණා. කෙසේ වෙතත් පසුව අනාවරණය වුණේ අදාළ රියදුරු එම නාවික හමුදා සෙබළා සමග සමීප ඇසුරක් පවත්වා නොමැති බවයි. ඉන්නනතුරුව අනුරාධපුර ඩිපෝවේ කටයුතු අද පස්වරුව වන විට විෂපීජ හරණය කර යථාතත්වයට පත් කිරීමටයි බලධාරීන් කටයුතු කළේ. රෝග ස්පර්ශක ඉතිහාසය තදින්ම අධ්‍යයනය කරලා සොයා බැලුවා. එම ඉතිහාසය ගත්තට පස්සේ අපිට වැටහුණා ඒ රෝගී වුණ නාගි භටයත් සමග කිසිදු රෝග ස්පර්ශකයක් මෙම රියදුරාට සිදු වෙලා නැහැ කියන එක තහවුරු කරගත්තා. ඒක නිසා අනුරාධපුර ඩිපෝව සාමාන්‍ය පරිදි කටයුතු කරන්න හැකියාව දැන් තියෙනවා. කිසිම බලවීමට අවශ්‍යතාවයක් නැහැ. එම රියදුරාට ජීවත් වෙන ගම් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හා මහජන සෞඛ්‍ය පරිසර යටතේ දින 14ක් සිටීමට අපි උපදෙස් දීලා සිදු කරා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.